හයි මම ජනිත් ඇකඩමික් ආටිස් කෙනෙක්ට වටින ඉතාමත් වැදගත් ස්කෙචින් මීඩියම් එකක් ගැන තමයි අද මම ඒල් කලාකාරයා මේ YouTube channel එක ඇතුලේ ඔයාලට කියන්න හදන්නේ ඒ තමයි මෙන්න මේවා මෙන්න මේවා Lyra Dry Pencils. අද අපි මේ වීඩියෝ එකට සම්පූර්ණයෙන්ම ස්පොන්සර් කරන්නේ Nehara Stationers. ඉතින් ඔයාලට පුළුවන් අද මම මේ ගෙනල්ලා තියෙන පෙන්සල් Nehara එකෙන් මිලදී ගන්න. Nehara Bookshop එකට ගියොත් ඔයාලට පුළුවන් මේ දේවල් ඉතාමත් අඩු ඒ වගේම තමයි ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගන්න. මේක ගැන අපි ටිකක් කතා කරමු. හරිම ඉන්ටරෙස්ටිං. මම නම් මාර්ම විදියට ආස පෙන්සල් ටිකක් තමයි මේ. ඔයා ඇකඩමික් ආටිස් කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා අධ්‍යයන කටයුතු කර කර ඇකඩමික් ස්ටයිල් එකකට ඒ කියන්නේ ඔය ෆොරිනර්ස්ලා අඳිනවා දැකලා ඇතිනේ කැම්පස් වල ඒ වගේ ගුරුකුලවල මොඩල් කෙනෙක් තියාගෙන කට්ටිය වට වෙලා අර චිත්‍ර අඳින්නේ. අන්න ඒ වගේ අවස්ථාවලට පාවිච්චි කරන කියන්නේ ස්කෙච් කරන්න ඒ වගේම තමයි පෝට්‍රේට් ඩ්‍රෝවිංස් වලට පාවිච්චි කරන්න පුළුවන් જાතේ ඉතාමත් හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් තමයි මේක. අපි සඳහන් කරොත් මේකේ නම ගහලා අවිල්ලා තියෙන්නේ Lyra කියන කම්පැනි එකෙන් තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. ඒ වගේම තමයි මේක ජර්මන් පෙන්සලක්. එතකොට ජර්මනි කියලා ගහලා තියෙන පෙන්සල දැක්කමත් මාර ක්වොලිටි එකක් තියෙන පෙන්සලේ. මේකට මේකේ සබ් බ්‍රෑන්ඩ් එකක් විදියට දාලා තියෙන රෙම්බ්‍රාන් කියලා. අතර මට හම්බ වෙලා දෙනවා පෙන්සල් වර්ග 4ක්. ෂැන්ගුයින් කියලා එකයි व्हाइट पेस्टल का कोई सेपिया लाइट के लिए का कोई सेपिया डार्क के लिए का कोई मट हम बुलाती है මම මෙතනින් ගොඩක්ම කැමති මෙන්න මේ ෂැන්ගුයින් කියන කලර් එකට මේක ස්කෙච් කරද්දී මාරම ෆීලින් එකක් අපිට ගෙනල්ලා දෙනවා මොකද අපි සාමාන්‍යයෙන් ස්කෙච් කරන්න පුරුදු වෙලා තියෙන්නේ චාකෝල් පෙන්සිල් එකකින් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ග්‍රැෆයිට් පෙන්සිල් එකකින් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්‍රැෆයිට් පෙන්සිල් එකක් පාවිච්චි කරනකොට ඒක ටිකක් විතර කඩදාසියත් එක්ක ලිස්සන සුළුභාවයක් එහෙම නැත්නම් ඝර්ෂණයේ අඩු බවක් අපිට දැනගන්න පුළුවන් අපිට ෆීල් වෙනවා ඒක. ඒ කියන්නේ ග්‍රැෆයිට් පෙන්සිල් එකක අපිට අතින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගතිය නිකන් ලිස්සල යන්න තියෙන ගතිය බොහොම වැඩි. හැබැයි මේක ෆ්‍රික්ෂන් එක ගොඩක් වැඩි. ඒ නිසා අපිට ගොඩක් හොඳට මේක යූස් කරලා ස්කෙච් කරන වැඩ කරන්න පුළුවන්. මොඩල් ස්ලොට් එක එහෙම නැත්නම් ඔයා සත්තුන්ව එහෙමත් නැත්නම් ඔයාලා කාස්ට් ඒවා එහෙම නැත්නම් හෙඩ්ස් ඒ වගේ දේවල් ස්ටඩි කරනවා නම් ඔයාට ගොඩක්ම ගැළපෙන මීඩියම් එකක් තමයි මේක ඔයා කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් මම නම් කියන්නේ මේ වගේ එකක් ට්‍රයි කරලම බලන්න මොකද ඔයාට පොඩි අමුතුම ෆීල් එකක් ඒවි ඔයා ආටිස් කෙනෙක් කියලා දැනෙන්න පටන් ගනීවි මේ වගේ मेटीरियल चूज करोट इतने मे पेनसल मे भी दिए अतर उल्करा मगे लंगट आवे थिंग मैं बी रोल से दाने वाला बला मे पेनसल मट हम विधि ये मत मई मे पेनसल उल्करोट अतर उल्करोट की अन्दे मे ली हरिम सॉफ्ट सॉफ्ट उल्लेनवा अने तमाइ मेक ड्रई मीडियम का मेक वैट गो देख सॉफ्ट पेस्टल तीर तमा अभी ड्रई पेस्टल वैट पेस्टल की तमाइ सदन कर लिया मेक पेस्टल कैटगरी अतुलेमतीन मीडियम मेकमा मेक भाई अरे सॉफ्ट पेस्टल वड़ा टीकर हार्ड गति आपको इट वड़ा पड़ी वेली स्वभाव या कपिट देखगा पुलवांग
මේ මීඩියම් එක යූස් කරනකොට මේ පැන්සල අර උල් කරනකොට අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන මොකද මේ පැන්සලේ තියෙන තුඩ ඉතාමත්ම සොෆ්ට් තුඩක් තියෙන. ඒ කියන්නේ ග්‍රැෆයිට් පැන්සලක තියෙන තුඩට වඩා සෑහෙන්න දුරකට සොෆ්ට් තුඩක් තියෙන ටිකක් එහෙම එහෙ වුණොත් කැඩෙන්න බලන්න පුළුවන්. හැබැයි වාඩ පහසුවෙන් උල් කරගන්න පුළුවන් විදියට හොඳ සොෆ්ට් ලීයක් තමයි මේ කට්ටිය මේක මැනුෆැක්චර් කරන වෙලාවේදී දාලා තියෙන්නේ. ඒ නිසා අර ගොඩාක් තද ලීයක් දාලා නැහැ. තද ලීයක් දැම්මොත් අර පතුරු ගැලවිලා යන ගතියක් එනවා. ඒ වගේම තමයි අපිට ලීය කපාගෙන උල් කරන්න ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. ඒ වගේ වෙලාවක අපි පොඩ්ඩක් වැඩිපුර වෙර දෙනවා බ්ලේඩ් එකට. එතකොට බ්ලේඩ් එකෙන් දෙන ශක්තිය වැඩි නිසා තුඩ තකස් ගාලා කඩලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැබැයි පරිස්සමෙන් උල් කරන්න. ඉතින් ඔයා තුඩ උඩ ගිහිල්ලා නැග්ගොත් තුඩ කැඩෙන්න පුළුවන්. ඒක හරිම සරලයි සාධාරණයි. ඒක තමයි හැටි. මම නම් කියන්නේ පෝට්‍රේට් ආටිස්ලා දැන් අපේ ඉන්නවනේ සෝෂල් මීඩියාවල. ඒ වගේම තමයි එකෙන් පිට ඉන්න පෝට්‍රේට් ආටිස්ලා ඉන්නවා. ලයිව් ස්කෙච් කරන අය ඉන්නවා. ලයිව් ඩ්‍රෝවිං කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියන්ටත් මේක සෑහෙන්න වටිනවා. ඔයා ලයිව් වර්ක්ස් කරනවා නම් ලයිව් වර්ක්ස් වලට සෑහෙන්න දුරකට හොඳ පවර්ෆුල් ටූල් එකක් වේවි මේක. ට්‍රයි කරලා බලන්න. මං ඩීටේල්ස් හැම දෙයක්ම දාන්නම්, ෆෝන් නම්බර්ස් දාන්නම්, ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, වීඩියෝ එකේ දාන්නම්. ඉතින් ඔයාලට ඒ හැම තැනකින්ම ගිහිල්ලා මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට වැදගත් වෙන්නේ එක්ස්පීරියන්ස් එක හැම දෙයකම. මේ වගේ මෙටීරියල්ස් යූස් කරලා චුට්ටක් එක්ස්පීරියන්ස් එක හදාගත්තම අපිට පුළුවන් ඕනෑම මාධ්‍යයක් ඕනෑම විදියකට හසුරව ගන්න. ඉතින් මේක ඩ්‍රයි මීඩියම් එකක්නේ. ඒ වගේම තමයි මේක ඩ්‍රයි පැස්ටල් එකක්. ඉතින් මේකත් ෆික්සටිව් කරන්න අවශ්‍යයි. මම ෆික්සටිව් කරලා බැලුවේ නැහැ තාම මේ පැන්සල් ටික. ඉතින් මට හිතෙන විදියට මම අර කලින් ෆික්සටිව් වීඩියෝ එකකත් කිව්වා අර අපි පාවිච්චි කරන කූලොක්ස් කියන කොළපාට බොටල් එක. අර මගේ පිටිපැත්තෙත් මෙන්න මේ අයිනේ, මේ වගේ ඇඟිල්ල ගාව පේන්න තියෙන මෙන්න මේ කොළපාට බොටල් එක කූලොක්ස් කියන එක. ඒක නම් හරියන එකක් නෑ. මොකද මේක පොඩි අර හුණු වගේ ගතියක්නේ තියෙන්නේ. අන්න ඒ නිසා ඩිසපියර් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ෆික්සටිව් කරනවා නම් ඔයා අනිවාර්යෙන් හොඳ ෆික්සටිව් එකක් යූස් කරන්න. මං ඉස්සරහදී හොඳ ෆික්සටිව් එකක් ගැනත් ඔයාලට වීඩියෝ ගේන්න පොඩි ප්ලෑන් එකක් තියෙනවා. මොකද මටත් හොඳ ෆික්සටිව් එකක් මිලදී ගන්න උවමනාවක් තියෙනවා මේක ඇරෙන්න. මොකද මේ වගේ මැටීරියල්ස් වලින් අපි ක්ලයින්ට් කෙනෙක්ට වැඩක් කරලා දෙනවා නම් අපි හොඳ ෆික්සටිව් එකක් යූස් කරලා ඒ වර්ක් එක ෆික්ස් කරලා දෙන්න ඕනේ. එහෙම ඒ වර්ක් එක ෆික්ස් කරලා දුන්නොත් තමයි ඒක හොඳ විදියට ඒ ක්ලයින්ට් අතට යන්නේ. වගේම තමයි කාලයක් නොනැසී පවතින්නේ. මේ පැන්සල් ගැන කිව්වොත් මේ පැන්සල් මම ටික දවසක් පාවිච්චි කරා. දැන් ඔයාලට මේ වීඩියෝ එක හදන වෙලාවෙත් අද දවසේ උදේ ඉඳන් මේ පැන්සල් මම පාවිච්චි කර 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 බැලුවා. ඉතින් මට දැනෙලා තියෙන විදියට ඔයා ටෝන් පේපර් එකක් යූස් කරනවා නම් මේ පැන්සල් එක ගොඩාක් හොඳට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම නම් මේක යූස් කරලා බැලුවේ පිටකොටුවෙන් ගත්ත ලාභ කඩදාසියක. ඒ වගේම තමයි මම හෑන්ඩ් ටෝන් කරගත්ත පේපර් එකක තමයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම කරලා බැලුවේ. ඉතින් මම බීරෝල්ස් විදියට දාන්නම් මං කරන වැඩ. ඒ වගේම තමයි කරපු වැඩ මේකෙන්. ඒ වගේ දේවල් දාලා තියන්නම්. ඉතින් ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පැන්සල් සෙට් එක මොන වගේ පැන්සල්ද කියලා. ඉතින්
මේ කලර්ස් හතර තමයි මට දැනට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේක white එක ගත්තොත් white එක ගොඩක්ම සුදු නෑ. ඒ කියන්නේ ඔයාට අපි හිතමු graphite drawing කරන කෙනෙක්ට white dot එකක් වගේ, එහෙම නැත්නම් charcoal drawings කරන කෙනෙක්ට white dot එකක් වගේ තියාගන්න. ඒ වගේ දෙයකට සුදුසු වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කඩදාසියේ තියෙන පාටට වඩා white color එකක් තිබුණොත් තමයි හොඳට white කියන එක අපිට පෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන විදියට ඒකට වෙන මොකක් හරි උපක්‍රමයක් යූස් කරන්න මේක පාවිච්චි කරන්න එපා. හැබැයි චාකෝල් එක හොඳට බ්ලෙන්ඩ් වෙනවා. මම බ්ලෙන්ඩ් කරලා බැලුවා. මෙන්න මේ ලයිරා white pastel එක. මේක ගොඩක් හොඳයි. ඉතින් මේ පැන්සල් ගැන මම හැම විස්තරයක්ම දාන්නම්. මේකේ මිල ගණන් එහෙම මම මෙන්න මේ පල්ලෙහෙන් දාලා තියන්න. මට හරියට මතක නැහැ නේ හර එකෙන් අහල ඕන මට ඔයාලට උත්තරයක් දෙන්න. එතකොට මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ පැන්සල් අරගෙන උල් කරන්න ගිහලා කැඩුනොත් හදිසියවත් කඩේට බනින්න එපා, දොස් කියන්න එපා. මොකද මේ ආපු පැන්සල් ඇත්තටම මට ආපු පැන්සල් නම් මාරම ක්වොලිටි එකක තියෙනවා. ඇතුලෙන් කැඩිලා තිබුණෙත් නැහැ. එතකොට එක පැන්සලක් උල් කරද්දි නම් මෙන්න මේක සුදු පාටක් උල් කරද්දි මගේ අතින් කඩලා ගියා. සමහර විට ඔයාලට මම වීඩියෝ එකක් දාන්නම්. මේක මං හිතන්නේ මගේ අතින් කඩලා ගියා. මොකද මම පොඩ්ඩක් වැඩි වැඩ දාන්න ගිහිල්ලා මේ පැන්සල් උල් කරනකොට ගොඩාක් දිගට උල් කරගන්නත් එපා. සොෆ්ට් කෝ එකක් තියෙන පෙන්සිල් එකක් කවදාකවත් ගොඩක් දිගට උල් කරන්න එපා. එහෙම උල් කරොත් අනිවාර්යෙන් කැඩෙනවා. මොකද සොෆ්ට් කෝ එකක් තියෙන අපි චිත්‍ර අඳින වෙලාවෙදී දෙන ප්‍රෙෂර් එකත් ගොඩක් තුරකට වැඩි. එහෙම වැඩි වෙලාවකදී අනිවාර්යෙන් තුඩ කැඩලා යන්න තියෙන චාන්ස් එක ගොඩක්ම වැඩි. ඒ නිසා සොෆ්ට් කෝ එකක් තියෙන පැන්සල් බොහොම පරිස්සමට උල් කරගන්න ඕන. යූස් කරන්න කැමති කෙනෙක් අනිවාර්යෙන්ම යූස් කරලා බලන්න. මම නම් කියනවා සාමාන්‍යයෙන් කියනවනේ ඔයාලට යූස් කරන්න ඕන නැත්නම් එහෙම මම කියනවා සාමාන්‍යයෙන් මීට වඩා හොඳයි වෙන දේක් පාවිච්චි කරා නම් ඒ වගේ දේවල්. හැබැයි මම මෙතෙන්දි කියන්නේ ඔයාට මේ පැන්සල් වලට යම්කිසි මුදලක් වියදම් කරන්න පුළුවන් නම් මගේ අදහස මෙන්න මේක. ෂැන්ගුයින් කියන මෙන්න මේ කලර් එක. ෆෝකස් වෙන්න ළමයා, ෆෝකස් වෙන්න. ෂැන්ගුයින් කියන මෙන්න මේ කලර් එක. මේක ටිකක් විතර ගැඩොල් කැටයක පාට තියෙන්නේ. ඉතින් ගැඩොල් වල පාට මාරම ලස්සනයි. ගොඩක් ෆොරින් ආටිස්ලා ඇත්තටම මෙන්න මේ කලර් එක යූස් කරලා ස්කෙච් කරනවා. ගොඩක් ෆොරින් ස්ටුඩන්ට්ස්ලා මම දැකලා තියෙනවා මේක යූස් කරලා ස්කෙච් කරනවා. එයාලගේ ඇනටොමි වර්ක්ස් ඇනටොමි වර්ක්ස් වලදී නම් මේ පැන්සල පාවිච්චි කරන මම ඕන තරම් දැකලා තියෙනවා. ඇනටොමි වැඩ කරන ඔයාට සෑහෙන දුරකට හොඳ මැටීරියල් එකක් තියෙයි. හරිම ඉන්ටරෙස්ටිං. චිත්‍ර අඳිනවා කියලා තේරෙනවා මේ වගේ මැටීරියල්ස්. මේ පැන්සල විතරක් නෙමෙයි සොෆ්ට් පැස්ටල්ස්, ඩ්‍රයි පැස්ටල්ස්, චාකෝල් වගේ දේවල් පාවිච්චි කරන වෙලාවදී පෞද්ගලිකව මට නම් මේ වගේ මැටීරියල්ස් පාවිච්චි කරනකොට මම චිත්‍ර අඳිනවා කියන එක සෑහෙන දුරකට ෆීල් වෙනවා ග්‍රැෆයිට් පාවිච්චි කරනවට වඩා. ග්‍රැෆයිට් පොඩ්ඩක් ඒකාකාරී භාවයෙන් යුක්තයි. නමුත් මේක එහෙම නැහැ. මේකේ පොඩි ෆැෂන් එකක් තියෙනවා අපි වැඩ කරනකොට. ඉතින් ඒ ෆැෂන් එක තියාගෙන ඔයාලට වැඩ කරගන්න පුළුවන්. ඉතින් අද මේ ගෙන ආපු වීඩියෝ එකෙන් ඔයා අලුත් මැටීරියල් එකක් එහෙම නැත්නම් මීඩියම් එකක් ගැන දැනගන්න ඇති. ඉතින් මේ වගේ වීඩියෝස් තව ඔයාලට බලන්න නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි bell notification එක ඕල් දාලා තියාගන්න. එහෙම වුණොත් මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මොකද ඔයාලට මගේ වීඩියෝ එක ගැන කියලා notification එකක් එන නිසා. අනිත් දේ තමයි ඔයාලට මේ හා සම්බන්ධව ඕනම දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකක් තියෙනවා. comment එකක් දාන්න. comment එකක් දැම්මොත් මට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න ගැටළු වලට උත්තර අරන් එන්න. සමහර මම නොදන්න දේවල් තියෙනවා නම් ඒව ගැන හොයලා බලලා මට පුළුවන් ඔයාලට උත්තරයක් දෙන්න. ඔයාලා මට වඩා දන්න මොනවා හරි තියෙනවා නම් ඒකත් පල්ලෙහා comment section එකේ දාලා දෙන්න. එහෙම වුණොත් මට පුළුවන් ඒක pin කරලා තියන්න අපේ comment section එකට එන කාටම හෝ දැනගන්න. එතකොට මේ material එකත් කලින් ඔයා පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාලා තියන්න ඒක. මේක මොන වගේද කියලා දාලා තියන්න. ඒ වගේම තමයි ඔයාලට ඉස්සරහට දැනගන්න ඕන මොනවද කියන එකත් දාලා තියන්න. දැන් කොමත් Q&A session එකක් එහෙම මගේ එනවා. ඒකට මම මේ කරුණු හදහද ඉන්නේ. එහෙනම් අපි ඊළඟ වතාවේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මං ගිහින් එන්නම්. මම ජනිත්. ආයුබෝවන්. සුබ දවසක් ඔයාලට.